ඇබෝන් සුබ දවසක්. හරිදේ හරියටම කියන සේත උදැස්සන පුවත් විකාශය සමකින් ඔබ හමුවන මම චතුර සූරිය බණ්ඩාර. ප්‍රථමේ නවධානය පුවත් සිරස්තල වෙතට. ජනපතිගෙන් කාන්තාවන්ටම කොමිසමක්. කාන්තාවන් බලගැන්වීමේ පනත Women's Empowerment Bill. රට විනාශ කළ රාජපක්ෂේක අපිට ඩීල් නැහැ. සජිත් කියයි. රට කාපු රාජපක්ෂලත් එක්ක ඩීල් එකක් නැති එකම දේශපාලන පක්ෂය සමගි ජන බලවේගයයි. රනිල්ට දෙමු කියන රංගෙට ඒවා බැරි බව කියන අනුර. රංගේ බණ්ඩාර ප්‍රකාශ කරලා තියෙනවා චන්දේ නොතියා රනිල්ටමා ඉන්න දෙමු කියලා. ඒවා කරන්න රංගේ බණ්ඩාර මේ ලංකාවේ තව දුරටත් ඉඩ නැහැ. ප්‍රථමින් අවධානය දේශීය පුවතක් වෙතට. ගෙවුණු වසර පහක කාලය තුළ මෙරට තේ නිෂ්පාදනය 15%කින් පහත වැටි ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකූර්ල පවසනවා. ඒ නිසා තේ අපනයනයේද 17%කින් පහළ වැටි ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය වසර පහක කාලය තුළ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 44,000කට වඩා වැඩි ප්‍රමාණයකින් පහළ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ 2019 වෙනකොට අපි මෙට්‍රික් ටොන් 1,03,000කට වඩා නිෂ්පාදනය කරා. නමුත් 2023 වෙනකොට මෙට්‍රික් ටොන් 256,000ක් විතර තමයි රට තුළ නිෂ්පාදනය වෙන්නේ. එහෙමනම් පසුගිය කාලය තුළ නිෂ්පාදනය 15%කින් පමණ පහළ ගිහිල්ලා තියෙනවා. පසුගිය වසර පහ තුළ තේ අපනයනය මෙට්‍රික් ටොන් 50,000කට වඩා වැඩි ප්‍රමාණයකින් පහළ ගිහින් තියෙනවා. විශේෂයෙන් 2019 අපි තේ අපනයනය කරා මෙට්‍රික් ටොන් 292,657ක් පමණ. නමුත් 2023 වෙනකොට ඒක 241,912 දක්වා පහළ යාමක් පෙන්නුම් කරනවා. තේ අපනයනය 17%කින් පමණ පසුගිය වසර පහක කාලය තුළ කඩා වැටීමක් පෙන්නුම් කරනවා. 2022 සාපේක්ෂව 2023 සලකා බලනකොට තේ අපනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 8,300කින් පමණ පහළ ගිහින් තියෙනවා. 2023 පළමු මාස 4 තුළ අපි අපනයනය කළා තියෙනවා මෙට්‍රික් ටොන් 84,750ක වගේ ප්‍රමාණයක්. නමුත් 2024 පළවෙනි මාස 4 තුළ අපි අපනයන කරපු ප්‍රමාණය කොච්චරද කියලා බැලුවොත් එය මෙට්‍රික් ටොන් 79,730ක් වගේ. මෙට්‍රික් ටොන් 5,000කට ආසන්න ප්‍රමාණයක් පසුගිය මාස 4 තුළ පෙරවසරත් එක්ක සංසන්දනය කරලා බලනකොට පහළ යාමක් අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. කෘෂිකාර්මික අපනයන වලින් 50%ක් විතර අපිට ලැබෙන්නේ තේ වලින්. සමස්ත අපනයන ආදායමෙන් 11%ක් පමණ ලැබුණේ තේ වලින්. දැන් මේ ආකාරයට තේ නිෂ්පාදනය රට තුළ දිගින් දිගටම පහළ යාම රටේ ආර්ථිකයට දැඩි ලෙස බලපාන්නට පුළුවන් අනාගතයේදී. අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ මිලියන 2.5කට නැත්නම් 125කට අධික ප්‍රමාණයක් තේ ආශ්‍රිත නිෂ්පාදන කාර්යයන්වල නිරත වෙලා ඉන්නවා. රටේ පවතින කෘෂිකර්මාන්තය එහි පවත්නා සක්්‍යතා හඳුනගෙන එහි අනාගත අභියෝග ටික හඳුනගෙන මේක නැවත නගා සිටුවීම සඳහා වැඩපිළිවෙලක් රජයේ පැත්තෙන් ඉදිරිපත් වෙන්නට ඕනේ. තේ පොහොර සහනාධාරයට රුපියල් බිලියන 12,000ක් ලබා දී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ 2024 ජාතික නැවුම් තේමංගල්ලයට එක් පැමිණෙයි. 2024 ජාතික නැවුම් තේමංගල්ලය ගැටඹුරුව පුතබිම මූලික කරගනිමින් පැවැත්වුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ගැටඹුරු රජ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝනායක ආචාර්ය පූජ්‍ය කිරින්දේ ආනන්දනා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර තේමංගල්ලය පැවැත්වුණේ 7 වරටයි. වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය එක්වයි මෙය සංවිධාන කර තිබුණේ. කුඩා තේ ඉඩම් හිමියන්, තේ කර්මාන්ත ශාලා හිමියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී තේ පොහොර සහනාධාරයට රුපියල් මිලියන 12,000ක් ලබා දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා. ඒ අරමුදලේ තිබෙන සල්ලිත් උපයෝගී කරගෙන මිලියන 12,000ක මුදලක් අපි ලබා දුන්නා. පොහොර සමාගම් දෙකත්, ඒ වගේම කුඩා තේවස් සම්වර්ධන අධිකාරියත්, ඒ වගේම තේ කර්මාශාලාව හිමියනුත් ඒකාබද්ධ වෙලා තවත් පොහොර මිල අඩු කිරීම සඳහා පොහොර හොන්ඩරේකින් කලින් අඩි කරාට අතිරේකව තව රුපියල් 2,000
සහනයක් ලබා දෙන්න අපි තීන්දුව කරා. ඒ වගේම අපි වඩා වැඩි වටිනාකමක් තියෙන තේ වර්ග වගා කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා. ලබන අවුරුද්ද අවසාන වෙන්න ඉස්සෙල්ලා කාන්තාවන් විශාල ප්‍රමාණයකට රැකී අවස්ථා නිර්මාණය වෙන අතිරේක ආදායමක් එන වැඩි මිලට රුපියල් 35000ට 40000ට විකුණන්න පුළුවන් තේ කිලෝ එක නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල අපි මේ දකුණු ප්‍රදේශයේ මුල් කරගෙන ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. කාන්තා අයිතිවාසිකම් සුරකීමට රජය කැප වී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. කාන්තාවන් නීතියෙන් බලගැන්වීමට වෙනම කොමිසමක් ස්ථාපිත කරන බවයි ඔහු පෙන්වා දුන්නේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පත ජූනි මාසයේ අවසන් වීමට පෙර සම්මත කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කළා. ඔහු මේ බව පැවසුවේ කිලිනොච්චියේ පැවති උත්සවයකට එක්වෙමිනුයි. දිවයිනපුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5320ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍රික් මහරෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය විවෘත කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් දහස් හය වසරේ ඉදිකරන ලද කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා පහසුකම් ලබා දෙන ප්‍රධානතම රෝහලයි. මෙම රෝහල මගින් දිස්ත්‍රික්කයේ 150,000කට අධික පිරිසකට සෞඛ්‍ය පහසුකම් සලසනවා. අතිවිවෘත කෙරුණු කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය මගින් උතුරේ මාතෘ සහ අලුතුපන් බිලිඳු රැකවරණයේ සැලසීම වැඩි දියුණු කරන අතර අලුතුපන් දරුවන් සහිත කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල්වල අවශ්‍යතා සපුරාලමින් උතුරු පළාත් සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කරනු ඇති. සංකීර්ණයට විශේෂත්වයක් තියෙනවා. කාන්තාවන්ට සත්කාර කරන ඒකකය. මම තව එකක් කියන්න කැමතියි. මොකද මං ඉන්නේ අමාරු තත්වයක, මේ රටේ කාන්ත ඇමති හැටි. මේ කාලේ කරන්න බැරි වුණු පියවර කීපයක් අපි දැන් අරගෙන තියෙනවා. මේ රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නීති නැහැ. ක්‍රියාත්මක කරන්නේ ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම් යටතේ විතරයි. ඒ නිසා අලුත් කෙටුම්පත් දෙකක් දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. කාන්තාවන් බලගැන්වීමේ පනත Women's Empowerment Bill. ඒ යටතේ කාන්තාවට නීතියෙන් බලගැන්වීමට උවමනා කොන්දේසි යොදවලා තියෙනවා. ඒ වගේම ඒවා ක්‍රියාත්මක කරන්න වෙනම කොමිෂමක් පත් කරනවා. දෙවනි කෙටුම්පත තමයි ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ කෙටුම්පත Gender Equality Bill. අයි බලාපොරොත්තු වෙනවා මේක ජූනි මාසේ අන්තිමට ඉස්සෙල්ලා සම්මත කරන්න. දෙවනි කෙටුම්පත ගැන උසාවියට දැන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අවසන් කර කැරුවෙන් පස්සේ අපිට මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මම හිතන්නේ කවුරුවත් මේ ඒකට විරුද්ධ වෙයි කියලා. ඒ නිසා මේ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. කාන්තාවන්ට මදිපුංචිකම් කරන්න හිරිහැර කරන සියල්ලම දැන්ට අපිට ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබෙනවා. ඒක විරුද්ධව රට විනාශ කළ රාජපක්ෂ සමග සමග ජන බලවේගයට ඩීල් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මජර දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි. සමගි ජනබලවේගයේ විසින් ක්‍රියාත්මක ජනපෞර වැඩසටහන පොළොන්නරුවේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. සමහරු කියාගෙන යනවා අමාරු වෙලාවක රට බාර අරගෙන රට හරි පැත්තට හැරෙව්වලු. ඇත්තටම මොකද්ද වුනේ? රට කාපු හොර බහුතරයේ පිහිටෙන් රට බංකොලොත් කරපු විනාශකාරී පවුල් පාලනේ පිහිටෙන් ආශිර්වාදෙන් කවදාවත්ම යන්නට බැරි මහපුටුවට ගිහිල්ලා රට කාපු හොරු ටික අද ආරක්ෂා කරනවා. මම ඔබට පැහැදිලිවම කියන්න පුළුවන්, වගකීමෙන් කියන්න පුළුවන්, රට කාපු රාජපක්ෂලත් එක්ක ඩීල් එකක් නැති එකම දේශපාලන පක්ෂය සමගි ජන බලවේගයයි සමගි ජන සන්ධානයයි. හොඳට හිතලා බලන්න, අපේ බුද්ධි මණ්ඩපය, අපේ නීතිඥ මණ්ඩපය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරලා හතරෙන් එහෙක තීන්දුවක් මේ රටේ බංකොලොත් රටේ විපතට අසහනයට පත්තුණු 120,000 ජනතාව වෙනුවෙන් අපි ඒ තීන්දුව අරගෙන ඉවරයි. මේ රටේ ජනතාව වෙනුවෙන් වන්දි ලබා ගත හැකි උසාවියේ තීන්දුවක් ගත්තේ සමගි ජන බලවේගයේ අපි කියන එක මම මේ අවස්ථාවේ ඔබට කියන්න කැමතියි. ජනාධිපතිවරණය පවත්වන්නේ නැතුව රනිල්පම නැවත බලයට පත් කරන්න කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුකුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කිලිනොච්චියේ පැවති සබළුවකට එක්වෙමිනුයි.
ජාතික ජනබලවේගයේ වවුනියා දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ුයි. මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ විතර වෙනකොට ජනාධිපති ඡන්දය තියෙනවා. මම දැක්ක රංගේ බණ්ඩාර ප්‍රකාශයක් කරලා තියෙනවා ඡන්දේ නොතියා රනිල්ටමයි ඉඳ දෙමු කියලා. ඒව කරන්න රංගේ බණ්ඩාර මේ ලංකාවේ තව දුරටත් ඉඳ නැහැ. වජිර අබේවර්ධන කියනවා රනිල් වික්‍රමසිංහට තව අවුරුදු 12ක් දෙන්න. අනිත් අපේක්ෂකයෝ ඔක්කොම ඉල්ලන්නේ නැතුව රනිල්ට විතරක් ඉල්ලන්න දෙන්න. ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ දන්නවා ඡන්දකින් ජයග්‍රහණය කරන්න බැරි බව. ජාතික ජනබලවේගය ආණ්ඩුව හැම වෙලම කල්පනා කරන්නේ පාලකයන්ගේ ජීවිතත් පුරවැසියන්ගේ ජීවිතත් සමාන ලෙස සලකන ආණ්ඩුවක් තමයි. හැබැයි මේ ආණ්ඩුව කියලා කියන්නේ මොකද්ද? මේ ආණ්ඩුව කියලා කියන්නේ පාලකයන්ගේ ජීවිතේ ටිකක් සියලු වරදාන වරප්‍රසාද පෝෂණය සමානටගත අධිපෝෂණය මේ තියෙන ජීවිත පාලකයට තියෙනවා පුරවැසියන්ට හරියමං ආහාර වේලක් නේ. ඒගොල්ල හැමදාම ඔය කඹුර ඔය ජීවත් වෙන්න කියලා උරුම කරලා තියෙන ජීවිතයක් තියෙන්නේ. පාලකයාගේ ජීවිතයත් ජනතාවගේ ජීවිතයත් දෙකක් නෙවෙයි එකක්. මෙතරකල් හදපු ආණ්ඩු රටේ ජනතාවට නෙවෙයි සේව කරේ ඒගොල්ලන්ට. ඒගොල්ල ජනාධිපති වෙනවා සැලසුම් හදන පුතා ජනාධිපති කරන්න. එහෙමනේ දැන් ඔය වෙන්නේ. ඒගොල්ල ඇමති වෙනවා සැලසුම් කරන පුතා ඇමති කරන්න. ඊට වඩා මොකද ඒගොල්ල කරලා තියෙන්නේ? පොදු ජනතාවට සෙතත් සාන්තිය සුගතියක් කරන නව ආණ්ඩුවක් අපි හදමු. පසුගිය වසර දෙක තුළ ලක්ෂ 25ක් ඉක්ම වූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් රට හැර ගොස් ඇති බව වාර්තා වෙනවා. ඉන් ලක්ෂ 6ක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලාංකිකයන් 25,65,365 දෙනෙකු විදෙස්ගත වී තිබෙනවා. 2022 සහ 2023 වසර දෙක තුළදී පමණක් විදෙස් රැකියා සඳහා දිවයිනෙන් පිටව ගොස් ඇති සංඛ්‍යාව 6,09,000කට වැඩි බව ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා. 2022 වසරේ රැකියා සඳහා විදෙස්ගත වී ඇති සමස්ත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 311,269ක් වනවා. 2023 විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 297,656ක්. 2023 වසරේ පිටත්ව ගිය අය අතර 70%ක්ම වෘත්තීය සුදුසුකම් සපුරා ඇති අය බවයි එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ. ඒ අතරින් 55%ක් පිරිමි පුද්ගලයන් වන අතර 45%ක් කාන්තාවන් වනවා. ඉන් වයස අවුරුදු 25-34 අතර පසුවන්නන් 34%ක් ලෙසයි වාර්තා වන්නේ. 2023 වසරේ පමණක් විදෙස් ගමන් බලපත්‍ර 18,20,479ක් නිකුත් කර ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා. ඒ සමගින් සියත උදෑසන පුවත් විකාශය අවසන්. ඔබට සුබදායී දවසක්.